හැම මාසෙම Google Updates වෙලාවට එන නිසා ආරක්ෂාව වගේම ෆෝන් එකත් අලුත් වෙනවා. ඒකයි බය නැතුව මං කාටවත් Nokia Android smartphone එකක්ම recommend කරන්නේ. සමදා අලුත් වෙන Nokia. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දනුෂ්ක සෙනවිරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. පැහැරගත් බව කියන නිලධාරණියට ප්‍රකාශයක් ලබා දෙන්නයි බල කරමින් ස්විස් ස්ථානාපති කාර්යාලයේ ඉදිරිපිට විරෝධයක්. රාජිතගේ සුදුවෑන් මාධ්‍ය හමුව ගැන CIDෙන් පරීක්ෂණයක්. හිටපු සෞඛ්‍ය ඇමති රාජිත කළ බලපෑම් ගැන අපේක්ෂාරෝහලේ අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්. වලපනේ පස්කන්දට යට වූ තරුවා සොයා තවදුරටත් මෙහෙයුම්. මියගිය තිදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරේ. අම්බලන්ගොඩ රියානතුරකින් මව සහ දියණියන් දෙදෙනා මරුට. මව්බිම වෙනුවෙන් රණවිරෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා අද ස්විස් ස්ථානාපති කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. ඒ පැහැර ගැනීමට ලක් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඊට මුහුණ පෑ බව කියන තානාපති කාර්ය මණ්ඩල සාමාජිකාවට බල කරමින්. පෙරවරු 11ට පමණ කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ඉදිරිපිටට පැමිණිය විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා සමකාමී විරෝධතාවක නිරත වුණා. ස්විස්සලන්තයේ ජිනීවා නුවර තමයි ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම තියෙන්නේ. ස්විස්සලන්තයේ ප්‍රසිද්ධ කිසිම පැත්තක නැති අපක්ෂපාතී රටක් විදිහට එදා ඉඳන්. හැබැයි පසුගිය 27 වෙනිදා සිට මේ වෙන සිදුවීම් දිහා බැලුවහම අපිට ලොකු ගැටලුවක් ඇතුළත තිබෙනවා ස්විස්සලන්තය කියන වැදගත් රටේ අපක්ෂපාතීත්වය පිළිබඳව. ඒ ගැටලුව තමයි ජාත්‍යන්තර මාධ්‍යවල පළවෙනවා ලංකාවේ ස්විස්සලන්ත තානාපති කාර්යාලයේ සේවය කර කාන්තාවක් කවුරු හරි පැහැරගෙන ගිහිල්ලා බලපෑම් කළා කියලා. හැබැයි තවමත් ස්විස්සලන්ත තානාපති කාර්යාලය ප්‍රකාශ කළ නැහැ කවුද මේ කාන්තාව ඇයිගේ නම ඇයිගේ ලිපිනේ මොකද්ද කියලා. අඩු ගානේ කට උත්තරයක් දෙන්න අවස්ථාවක් දීලා නැහැ ස්විස්සලන්ත තානාපති කාර්යාලයෙන් ඇයට. හැබැයි මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් විවිධ පාර්ශ්ව පරීක්ෂණයක් කරලා තීන්දුව කරලා තියෙනවා ප්‍රකාශනපත් කරලා තිබෙනවා. මෙහෙම කිසිම සිද්ධියක් වෙලා නැහැ. දැන් එහෙමනම් මේක ෆැබ්‍රිකේටඩ් නිවුස් එකක්. ස්විස්සලන්ත තානාපතිතුමනි කරුණාකර පොලිසියට සහයෝගය දෙන්න. ඇයට අවස්ථාව දෙන්න පොලිසියට පැමිණිල්ලක් කරන්න. එම ස්ථානීය භික්ෂුව සංවිධාන කිහිපයක නියෝජිත භික්ෂුන් වහන්සේද වැඩම කළා. අපි වීසා එකක් ගන්න ගියාම ගියාත්මෙත් කොහෙද හිටියේ කියලා අහනවා. හැබැයි අර යුරෝපීයන්ට ඕන විදියට රාජ්‍යයක සතු රහස් සියල්ල ඔවුන්ට විකුණපු. ඒ වගේම තමයි දේශපාලන පරිගැනීම් සඳහා උදව් කරපු නිසාන්ත සිල්වා කන්දප්පා වැනි පුජ්‍යලයෝ පැනලා යාම සඳහා ඔවුන්ට අවශ්‍ය වීසා බලපත් පමණක් නෙවෙයි. ඔහු එහි ගිහිල්ලා ගොඩ බැස්සාම ආදරණීය මානව හිමිකම් දෙන්නෙකුත් ඇවිල්ලා තමයි ඔව කැඳවගෙන යන. ඔහුට වාහන, ඔහුට ගෙවල්, ඔහුට ප්‍රෑ, ඔහුට ඩොලර්ස් ජීවත් වෙන්න අවශ්‍ය කරන සේ අන්නේ නාටකයට උදව් කරපු මේ තානාපති කාර්යාලයේ ඉන්න නිලධාරිනිය තමයි හදිසියෙම අතුරුදහන් වෙන්නේ. ඇයම කියන්නේ අතුරුදහන් වුණා කියලා ඉස්සුවා කියලා ඔට්ටු සෙල්ලම් කරනවා මං හැංගුණාම හොයන්න කියලා. අන්නේ ජාතියේ ඔට්ටු සෙල්ලමක් තමයි මේ කාන්තාව සිද්ධ කරලා තියෙන්නේ. ඒක බොරුවක් කියලා එළි වෙනකොට ඇය එකපාරටම අසනීප වෙනවා. අසනීප වුණාම සිස්සලන්ත රාජ්‍යයෙන් එවනවා වෙනම ගිලංගුවන් ඥානය. ඇය සහ පවුලේ සියලු දෙනා අරයන්. මේක පුදුම ආදරයක්. තනිකරම නාටකයක්. මේකේ තිර පිටපතේ පිටිපස්සේ අපි විශ්වාස කරනවා මංගල සමරවීරලා ඇතුළු ඒ පරාජ වෙච්ච ආණ්ඩු යහපාලන ආණ්ඩුවේ බොහෝ පිරිසක් ඉන්නවා. මොකද මංගල සමරවීර කියලා කියන්නේ මේ කියන ස්විස් එම්බසියත් එක්ක එකතු වෙලා ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ආණ්ඩු බලය තියාගෙන සම අනුග්‍රහය දක්වමින් මේ රටේ ස්වාධීනත්වය කෙලසන්න කටයුතු කරපු තක්කඩි ඇමතිවරයෙක්. ඒ නිසා මංගල සමරවීරලා මෙව පිටිපස්සේ ඉන්නවා. අජිත් ප්‍රේමදාස මහත්මයාලා වගේ රටේ නායකයෝ වෙන්න ඡන්දෙ ඉල්ලපු මිනිස්සු ප්‍රකාශන කරනවා. මේක කනගාටුදායක සිද්ධියක්. හරියට දන්නේ නැත්නම් එක්ක කතා නොකර ඉන්න ඕන. ඌට කල
කලින් චන්දකාලය රතන හාමුදුරුව අනිත් පැත්තට ගියා කියලා පැයක් ගියේ නැහැ. ඒක එහාඳුරුවම ඔප්පු කරලා පෙන්නුවා මේ යුදය බොරු කියන්නේ කියලා. රටට හෙන ගහනකොට ඒ හෙනේට තව හෙන එකතු කරන්න උත්සාහ කරන පුජ්‍යලයෝ නායකයෝ කරන්න එපා කියන එකත් මේ වෙලාවෙම කියන්න ඕන. විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා මේ වන විටත් එම ස්ථානයේ විරෝධතාවයේ නිරතව සිටිනවා. මෙතර සුචලන්ත තනාපති කාර්යාලයට දේශීය බඳවාගත් කාර්යමණ්ඩල සමාජිකාවක් පැහැර ගැනීමට ලක් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය මෙරට සුචලන්ත තනාපතිවරයාට දෙනුම් දුන් බව විදේශ අමාත්‍යංශය පවසනවා. ඒ විදේශ අමාත්‍යංශ ලේකම් රවිනාත ආරියසිංහ, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතුරුන්, ශ්‍රී ලංකාවේ සුචලන්ත තනාපති හාන්ස් පීටර් මොක් මහතා සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ඊයේ හමු අවස්ථාවේදී අදාළ හමුව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ විදේශ අමාත්‍යංශය පැවසුවේ ස්විස් තානාපති කාර්යාලය පසුගිය සිකුරාදා ලබා දුන් තොරතුරු මත ප්‍රශ්න කරනු පිණිස සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරණිය ඉදිරිපත් කරන ලෙස විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීම තානාපති කාර්යාලය විසින් ඉටු නොකළද විමර්ශන ඉදිරියට ගෙන ගිය බවයි. අදාළ නිලධාරණිය වෙනුවෙන් ස්විස් තානාපති කාර්යාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපයන ලද පරිදි සිදුවීමට අදාළ සිද්ධීන්ගේ පෙළ ගැස්ම සහ කාලවකවානුව සිදුවීමට මුහුණ පෑ බව කියන නිලධාරණිය අදාළ දින කළ ගමන් බිමන් සමග නොපෑහෙන බව ඌබර් වාර්තා, CCTV දර්ශන, දුරකථන වාර්තා සහ GPS දත්ත ඇසුරෙන් සනාථ වන බව සාක්ෂි සහිතව ස්විට්සර්ලන්ත තානාපතිවරයාට පෙන්වා දී තිබෙනවා. විමර්ශන නිලධාරීන් ස්විස් තානාපති කාර්යාලයට ඉදිරිපත් කළ ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි ප්‍රකාරව අදාළ චෝදනාව හා මන්ද සැබෑ තතු නිවැරදිව හඳුනා ගැනීමට තවදුරටත් විමර්ශන කළ යුතු බව මෙහිදී අවධාරණය කෙරුණු බව විදේශ අමාත්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ සඳහා සිද්ධියට මූණ පෑ බව කියන කාර්යමණ්ඩල සමාජිකාවගෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් විසින් ප්‍රශ්න කරනු ලැබිය යුතු බව විදේශ අමාත්‍යංශය පෙන්වා දෙනවා. එසේම සිදු බව කියන පැහැර ගැනීමේදී අදාළ කාන්තාවට තුවාල සිදු බව පවසා ඇති බැවින් ඇය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු විසින් කරනු ලබන වෛද්‍ය පරීක්ෂණයකට භාජනය විය යුතු බවද අදාළ සාකච්ඡාවේදී ස්විස්ථානාපතිවරයාට පෙන්වා දී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් යථාතත්වය නිශ්චය කරනු ලැබීම සඳහා ශ්‍රී ලංකා රජයට සහය වන්නයි තානාපති කාර්යාලයේ නිල්ලීමක් කළ බවද විදේශ අමාත්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක් පැහැරගෙන තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලකයන් සහ පූජ්‍ය පක්ෂය මෙලෙස අදහස් පළ කළා. ඒඩ්‍රියන් නිශාන්තද සිල්වා කන්දප්පා කියන නිලධාරියා රටේ ප්‍රබලම පරීක්ෂණ කටයුතු කීපයක් තමයි මොහු අධ්‍යයනය කරමින් සිටියේ. ඒ වගේම එතුමා දෙවතාවක් වැරදිකාරයක් බවට පත් වෙලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ කටයුත්තක් සම්බන්ධව. ශ්‍රිෂ්ඨලන්තය කියලා කියන්නේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ මහා මුර දේවතාව විදිහට ලෝක ඉදිරියේ පෙනී සිටින රටක්. එතකොට මේ වගේ මානව හිමිකම් ඛණ්ඩනය කරපු මිනිසුන්ට මෙවැනි ආකාරයකට සලකන එකේ විශ්මයජනක බවක් තියෙනවා. මේ සිද්ධ වෙමින් තියෙන්නේ ජාත්‍යන්තර ඉදිරියේ රට අපහසුතාවයට පත් කරලා වැරදි මතයක් සමාජය තුළ ඇති කරලා ඒ ඔස්සේ රටට හානි කරන්න උත්සාහ කරමින් ඉන්නවා. මෙතනින් මේ කටයුත්ත නතර වෙන්නේ නැහැ. 2020 මාර්තු මාසේ ජිනීවා මානව හිමිකම් කොමිස සැසිවාරයට පෙර මේ වගේ ජවනිකා 4-5ක් තව රඟපාන්න නියමිතයි. ඒ රඟපාන ජවනිකා වලට දේශපාලනික සහයෝගය ලබා දෙන්නේ කලින් ආණ්ඩුවල හිටපු සෞඛ්‍ය ඇමතිවරු, මහනගර සභා ඇමතිවරු, මුදල් ඇමතිවරු. ඒ අයගේ අවශ්‍යතාවයේ මත තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. වල රහ තියෙන්නේ පොද්දට ලුණු අඩු වුණ දවසේ. අවටික දවසක් යනකොට තමුන්නාන්සලාටත් නිදහසේ රඟ තේරෙයි. දැන් පහුගිය දවස්වල මම සුදු වෑන් එකක් පිළිබඳව මේ මිනිස්සුන්ව මට හමු වෙලා මට ඒවලා ඒ කට්ටියව ඉදිරිපත් කරාමත් මේව බොරුයි කිව්වා. දැන් අද ඇවිල්ලා සතියක් යන ඉස්සර සුදු වෑන් එක කාන්තාවක ගෙනල්ලා කටට පිස්තෝලේ තියලා කට අස්සර පිස්තෝලේ දාලා ඊට පස්සේ ටෙලිෆෝන් එක උදුරගෙන ඒ ටෙලිෆෝන් එකේ තියෙන සියලු වාර්තා අරගෙන ප්‍රශ්න කරලා එළියට දැම්මා. මම පය දෙකකට පස්සේ අදත් ඒ කාන්තාව මානසිකව කඩාගෙන ලා කතා කරගන්න බැරුව අග්‍රාමාත්‍යතුමා කියනවා එයා ඇවිල්ලා කට උත්තරයක් දෙන්න. එයාට කට උත්තරයක් නෙවෙයි ගෙදර ඉන්න මිනිස්සුත් එක්ක කතා කරන්න නැතුව උඩ බලාගෙන ඉන්නේ. ඒ තරම් විශාල බියකින් එයාට සමහරලාට ජීවිතේ කිසි දවසක එයා සමහරලාට චිත්‍රපටයකවත් දැකලා නැතුව. දැන් අද ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පැහැදිලි විමර්ශනයක් ඉල්ලුවා විතරක් නෙවෙයි ඒ මුළු පවුලම ලංකාවෙන් ස්විට්සර්ලන්තයට යවන්න හදනවා. මොකද ඒගොල්ලන්ට ඒ තරම් බියක් ඇති වෙලා තියෙනවා මේ රටේ ජීවත් වීමේ. CCTV කැමරා පරීක්ෂා කරලා බැලුවම එහෙම සිද්ධියක් ওই කියන ප්‍රදේශයේ ওই කියන වෙලාවට වෙලත් නැහැ. එතකොට මේක බැලූ බැල්මට ස්විස් තානාපතිවරයාගේ වගකීමයි. ලංකාවේ කාන්තාවක් නම් අදාළ ප්‍රශ්නෙට මුහුණ දීලා ඉන්නේ එතුමියව ශ්‍රී ලංකාවේ පොලිසියට පැමිණිලක් කරවලා ඒ ගැන පරීක්ෂණයක් කරවන එක. බැලූ බැල්මට ඕගොනෝ මෝඩයෙකුට පේනවා මේක මේ ප්‍රබන්ධයක්. ස්විස් තානාපති කාර්යාලයේ අර රණවිරු දඩේමඩ සම්බන්ධ නිශාන්ත කියන CID නිලධාරියාට දේශපාලන රැකවර දුන්නේ පවුලටම ඒ අවමානය වහගන්න මේ ගොතපු ප්‍රබන්ධ කතාවක්. ඉතින් ජාත්‍යන්තරව මේ රට අවමානයට ලක් කරන්න දැන දැනම හිතාමතාම ගොතපු ප්‍රබන්ධ කතාවක් අපි ඉතා පිළිකුලෙන් හෙලා දකිනවා මේ ප්‍රබන්ධ. චෝදනාවක් කරන
කරනවා. නමුත් චෝදනාව බොරු බව පෙන්වන් පින්දිතයා වූ කාන්තාව පරීක්ෂකවරුන්ට හමු වෙන්නට ඉඩ ලැබෙන්නේ නැහැ. උවමනා සහයෝගය ලැබෙන්නේ නැහැ. ඉතින් මේකේ මම අහන්නේ එක පැත්තකින් චෝදනාව කරන්නත් අනිත් පැත්තෙන් මේකේ ඇත්ත කතාව එළියට මතු කර ගැනීමට ඉඩ නොදෙන්නත් කියන මේ පියවරයන් දෙකම එකවර ගනිමින් ඉන්නවාද කියලා. හැම තැනම නොයෙකුත් මාර්ගවලින් රජයා ප්‍රසාදයට පත් කිරීමේ කුමන්ත්‍රණකාරී ක්‍රියාකලාපයක් යනවා. තාම විශ්වාසයෙන් අපි රටේ ජනතාවට කියනවා ඉතාම නුදුරේදීම මේ කාරණාව සම්බන්ධයෙන් සත්‍ය අපි හෙළිදරව් කරනවා. මොකද මේ පැහැදිලි කර ගැනීම රජයක් හැටියට අපිටත් අවශ්‍යයි. දිවෙන්ට බලපා ඇති අයපත් කාල්ගුණ තත්වයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග නොපමාව ඉටු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පවතින අයපත් කාල්ගුණ තත්වයෙන් දිස්ත්‍රික් 10ක පීඩාවට පත්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 5400කට අධිකයි. ඊසානදිග මෝසම් තත්ත්වය සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ උතුර නැගෙනහිර සබරගමුව බස්නාහිර දකුණු පළාත්වලට මේ දිනවල පවතින්නේ බැසි සහිත කාලගුණික තත්ත්වයක්. ගතු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ඇදහැළුනේ මහනුවර දිස්ත්‍රික්කයෙන්. එය කුණ්ඩසාල ප්‍රදේශයෙන් දැක්වුනේ මිලිමීටර 90ක් ලෙසටයි. පවතින අයහපත් කාලගුණයත් සමග නුවරේලිය වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ නිවසකට පස්කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඊයේ දිනේදී ඔවුන්ගෙන් මృత ශරීර 3ක් සොයා ගැනීමට හැකි වූ අතර එම මෙහෙයුම් කටයුතු නතර කරනු ලැබුවේ ඊයේ සවස් කාලයේ එම ප්‍රදේශයට පැවති අයහපත් කාලගුණයත් සමගයි. කෙසේ වෙතත් අද උදෑසන කාලයේ යලි මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබුවේ වයස අවුරුදු 16ක් වූ කලණ පැතුම් නම් සිසුවාගේ මృత ශරීරය සොයා ගැනීම සඳහායි. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ සමග නුවරඑළිය බලපනේ මලපට්ටාව ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටින 16 හැවිරිදි දරුවාගේ සිරුර සෙවීමේ මිනුම් අද උදැසන යළි ආරම්භ කෙරුණා. මෙම මෙහෙයුම් සිදු කරනු ලබන්නේ බලපනේ පොලිසිය නිලධාරීන් නුවරඑළිය යුද හමුදා කඳවුරේ සෙබළුන් සහ ප්‍රදේශවාසීන් එක්කයි. ඊයේ පෙරවරුවේ සිරුර 3ක් මේ ස්ථානයෙන් සොයා ගැනීමට හැකි වුණා. ඒ වගේම තව එක් සිරුරක් වයස අවුරුදු 15ක කුඩා දරුවෙකුගේ සිරුරක් තාමත් මේ ස්ථානයේ සොයා ගැනීම සඳහා මෙහෙයුම් කටයුතු මේ වන විට සිදු වෙමින් පවතිනවා. කලණ පැතුම් වන එම දරුවා අද දින අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමේ අපේක්ෂාවෙන් සිටි සිසුවෙක් දවනවා. සිදු අනතුරින් ජීවිතක්ෂයට පත් වූ මව, පියා සහ ඥාති දිනේගේ සිරුර ඊයේ දිනේ සොයාගත් අතර එම මృత ශරීර ඔවුන්ගේ සහෝදරයෙකුගේ නිවසේ අද දිනේ තැන්පත් කර තිබුණා. අපි මේක දුරුරානේ කාට අම්මා? අපි දෙකවදා මේ තමන කරන්නේ අම්මා. මෙම අවස්ථාවට අමාත්‍ය සීබී රත්නායක සහ නවීන් දිසානායක මහතුරුන් දෙක්ව සිටියා. මෙහිදී ප්‍රදේශයේ ජනතාවගෙන් විරෝධය එල්ල වූයේ නායමිට ලක්කු ඉලුප්පතන කන්ද පාමුල පිහිටි ගල්බල ඉවත් කරන ලෙසට ඉල්ලමින්. ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කෙරුණේ මලපට්ටාව පොදු සුසාන භූමියේදී. මේ අතර බිබිල ඌරුමී තැන්න කන්ද නායාම හේතුවෙන් නිවාස 4කට අලාභානි සිදු ඇති අතර ප්‍රදේශයේ වගවන්ද විනාශ වී තිබෙනවා. මේ හේතුවෙන් සේනාපතිය සහ මැදපිටිය ගම්මාන දෙකේ පවුල් 20කට පමණ අයත් පුද්ගලින් 54 දෙනෙකු මැදපිටිය නිලකිරි විහාරය රඳවා තිබෙනවා. භගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන තේබතුයායේ වතු නිවාස පෙළකට පස්කන්දක් කඩා වැටීමෙන් නිවාස කිහිපයකට හානි සිදුව තිබෙනවා. පවතින බැසි සහිත කාලගුණ තත්වයේ හේතුවෙන් කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි මර්දන් කුලම් වැව කැඩියාමේ අවදානමක් හේතුවෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ විසින් වැව් වැම්මට වැලිකොට්ට දමා ආරක්ෂා කිරීමට පියවර ගත්තා. මෙතර මඩකලපුව දිස්ත්‍රික්කයට බලපෑ ඇති ගංගුතුර තත්වයේ හේතුවෙන් පවුල් 1050ක පුද්ගලයන් 3765 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර පවුල් 51ක පුද්ගලයන් 185 දෙනෙකු අවතැන් කඳවුර වෙත යොමු කර තිබෙනවා. පවතින වැසි තත්ත්වයත් සමග රාජාංගනී ජලාශයේ වන්දුරට විවෘත කිරීමත් සමග වනාතවිල්ලුව මන්නාරම මාර්ගයේ ජලයෙන් යටව තිබෙනවා. මම මේ වෙනුවට රැඳී සිටින්නේ පුත්තලම වනාතුල්ල රාමන්නාරම් මාර්ගයේ. මන්නාරම් මාර්ගයේ තැළුවෙලි පාලමට උඩින් මේ වෙනුවට අඩි 8ක පමණ ජලයක් ගලා යනවා. රාජාංගනී ජලාශයේ වන්දුරට විවෘත කිරීමත් සමග පරණිලුවන්කුලම එළුවන්කුලම වනාතුල්ල රාමන්නාරම් මාර්ගයේ කිලෝමීටර 2ක් පමණ මේ වෙනුවට ජලයෙන් යටවි තිබෙන ආකාරය තමයි දැක් ගන්න පුළුවන්. මෙතර නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ පවතින අයහපත් කාලගුණයෙන් ආපතාවට පත්ව ඇති ජනතාවගේ ආරක්ෂාව සහ සුබසාධනීය තහවුරු කරලීම සම්බන්ධයෙන් සියලු ක්‍රියාමාර්ග
දැන් නොපමාව සිදු කිරීමට අදාළ රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන් බවයි. ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ එම සියලු කටයුතු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට කටයුතු සලසා දී ඇති බවයි. මෙතර පීඩාවට පත්ව සිටින ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන් උපදෙස් ලබා දුන්නා. ඒ අදාළ නිලධාරීන් සමග පවදී සාකච්ඡාවකදී දිවිනපුරා පවතින වැසි තත්ත්වයන් ඉදිරි දින කිහිපේ තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ දැනට තියෙන වර්ෂාපතනය අඩුවීමක් තමයි තියෙන්නේ. කෙසේ නමුත් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, තිරුකුණාමලේ වගේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනය තිබීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව සබරගමු, මධ්‍යම, කලුතර, අනුරාධපුර වගේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 50ත් 75ත් අතර මට්ටමේ වර්ෂාපතනය තිබීමේ හැකියාවන් තියෙනවා. මුහුදේ කාලගුණය ගත්තොත් අංකසන්තුරේ ඉඳන් මුලතිව් හරහා තිරුකුණාමලේ දක්වා තියෙන වෙරළබඩ තීරයේ තරමක තදවැසි අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ 4, 5, 6 වගේ දිනයන්වල මේ තියෙන වැසි තත්ත්වයේ නැවත වරක් වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. දෙදහස් දහනවය අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වුණා. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා තහවුරු කළේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නියමිත පරිදි බාධාවකින් තොරව ආරම්භ කිරීමට හැකි වූ බවයි. 2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද පෙරවරු 8:30ට විභාග මධ්‍යස්ථාන 4987කදී ආරම්භ වුණා. පාසල් අයදුම්කරුවන් 4,33,050ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 283,958ක් වශයෙන් අයදුම්කරුවන් 7,17,008 දෙනෙකු මෙවර විභාගය සඳහා පෙනී සිටිනවා. ඒ දිවයිනේ විභාගයක් සඳහා වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් පෙනී සිටින විභාගය ලෙසින්. මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විභාග මධ්‍යස්ථාන වෙත පිවිසීමට නොහැකි වන විභාග අපේක්ෂකයන් සඳහා ළඟම ඇති විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට ද අවස්ථාව සලසා දී තිබුණා. මේ අතර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වී සිටින ක්‍රීඩිකවන් 6 දෙනෙකුට නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දී තිබුණා. පරිවාස භාරයේ සිටින සිසුන් 11 දෙනෙකු සහ පරිවාස භාරයෙන් නිදහස් වූ සිසුන් 4 දෙනෙකු හෝමාගම වටරැක සුනීත විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානය වෙත විභාගයට පෙනී සිටීමට පැමිණියේ මෙලෙසින්. දාරින්ගේ ආශිර්වාද ඇතුවත් විදුවල්පතිතුමා ඇතුළු ආචාර මණ්ඩලයේ ආශිර්වාද ඇතුවත් දැන් හොඳට විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්නවා. අපි හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. මේ අතර විශේෂ ශරීරගත වීමක් හේතුවෙන් විභාගයට මුහුණ දීමට නොහැකි වූ පාසල් සිසුවියක් පිළිබඳ තොරතුරු තිස්සමහරම යෝධකන්‍ය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. අදාළ සිසුවිය චෝදනා කරන්නේ පාසලේ හොඳම යෙහෙළිය ලබා දුන් කෙටි ආහාරයක් ගැනීමෙන් අනතුරුව මෙම රෝගී තත්ත්වය ඇති වූ බවයි. මාසික දෙකකට දරුවුදී මේ ළමයා කියලා දිනවා මේගෙන් පරි ගන්නවා විභාග ලියන දෙන්නේ නැතේ බුබින්දෝර මරවනවා මිනිපිටියක් හදාගන්න එම් කියලා තියෙනවා. ඒකත් ආමට ඇවිල්ලා කිව්වට මම ඉතින් කොරියාන කාලේදී අපිටත් තියෙන වෙලාව තිබුණා. මම එහෙම හිතුවේ නැහැ. අද ඒ ළමයට විභාග ලියන්නත් නැහැ. මට ඉන්නේ කෙල්ලයි ළමයෙක් ඉන්නේ අවි ළමයි විතර. මොකද මොකක්ද සාධාරණේ කොළදෙන්න. අද ආරම්භ වූ විභාගයේ ලැබෙන 12 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. විභාග වංචා කිරීමවලට යම් අපේක්ෂකයෙක් වැරදි කර වූවොත් විභාග දෙපාර්තමේන්තුව පවත්වන සියලු විභාග සඳහා පෙනී සිටීමට වසර 5ක් දක්වා තහනම් වන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. මේ අතර යලි ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බාධාවක් ඇති වුවහොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දිය හැකි. එමෙන්ම විභාග කාල සීමාව තුළදී ක්‍රියාත්මක වීම සඳහා ජාතික හදිසි මෙහෙයුම් ඒකකයක්ද විභාග දෙපාර්තමේන්තුව පිහිටවා තිබෙනවා. පාකිස්තාන විදේශ අමාත්‍ය ෂාඩ් මහමුද් කුරේෂි මහතා ඇතුළු රටවල් කිහිපයක රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය ෂාඩ් මහමුද් කුරේෂි මහතා දෙරට අතර ආර්ථික සංවර්ධනය, වෙළඳ කටයුතු, ආරක්ෂක සහයෝගිතාව සහ කලාපීය සහයෝගිතාව යන ශේෂ්ත්‍රයන්හි සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමෙහිලා පාකිස්තානයේ දැඩි උනන්දුව ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශයේ පැවසුවේ තම රට සතු බෞද්ධ උරුමය සංවර්ධනය කර ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග එක්ව ක්‍රියා කිරීමට තම රජය කැමැත්තෙන් සිටින බව කුරේෂි මහතා අවධාරණය කළ බවයි.
තමරටේ සංචාරයක නිරත වන ලෙසටද මෙහිදී පාකිස්තාන විදේශ අමාත්‍යවරයා ගෝටාබේ රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබෙනවා. මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පාකිස්තානයේ නිල්ලා ඇත්තේ මද්‍රව්‍ය ජාවාරම මෙන්ම ඉස්ලාමීය අන්තවාදයට එරෙහි සටන සඳහා ශ්‍රී ලංකාවට සහාය වන ලෙසයි. මේ අතර ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා හමු වී සුහද කතාබහක නිරත වුණා. චීන ජනරජී රාජ්‍ය මණ්ඩල විශේෂ නියෝජිතයෙකු මෙන්ම චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෙනරාල් වූ ජෙන් හව මහතා සහ ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා අතර හමුවද ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. වූ ජෙන් හව මහතා මෙරට හිටපු චීන තානාපතිවරයාද වනවා. මේ අතර පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය ෂාට් මහමුද් කුරේෂි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූයේ අරලියගහ මන්දිරයේදී. දෙරට අතර ද්විපාර්ශ්වීය සංවාදනාව ගනු ලැබූ බවයි. ශ්‍රී ලංකාව නැවත වරක් අත්දැකීම් සහිත නායකත්වයක් යටතට පත්වීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවත් දෙරට අතර සම්බන්ධතා ගෝටාබේ රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන මහතුරුන් යටතේ තවදුරටත් ශක්තිමත් වනු ඇති බවත් පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලයිනා බී ටෙප්ලිට්ස්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුජියාමස් සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා ගියුලියානා යන මහත්ම මහත්මීන්ද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. එළබෙන පසුවෙනිදා රැස්වී සාකච්ඡා කර පොදු එකඟතාවක් අනුව විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අඛිල විරාජකාරීව සම්මහතා පවසනවා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළ අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා ඇතුළු පිරිසක් දෙක්වුණා. රජයපත්තෙන් මතයක් ඇවිල්ලා තියෙනවා 19 සංශෝධනය වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ අයට මම කියන්න කැමතියි 19 සංශෝධනය එක්සත් ජාතික පෙරමුණ තනියම ගෙනාවු එකක් නෙවෙයි. ඒකට එදා මුළු පාර්ලිමේන්තුවම දවසක් විවාද කරලා තමයි සියලු දෙනාම ඒකට ඡන්ද දුන්නේ. ජනාධිපතිතුමා එවර නම් පවා ප්‍රතික්ෂේප කළා. වෙනමක් එවන්න කියන බලය ව්‍යවස්ථාදායක සභාවට දුන්නා. රජයත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් මොනවද වෙනස් කරන්න ඕන කියලා. මේ ජනාධිපතිතුමා පෙන්වන සරලභාවය ගැන අපි බොහොම සතුටුයි. අපි මේ බොරුවට හැම එකම වැරදි කියන්නේ නැහැ. මම කියනවා ඒ දිනේ ඇඳුමේ ඉඳලා පිටරට ගමන් යාම ඇතුලේ වාහනවල ගමන් කිරීම මේ වගේ සියලු දේවල් ඒවා හොඳයි. එතුමා මේ වගේ 19 සංශෝධනය වෙනස් කරන්න කතා කරන්නේ නැතුව මේ රටේ ජනතාවට ඒ ලබා දුන්න නිදහස දිගටම ක්‍රියාත්මක කරමින් අපේ රජයේ යම් යම් දුර්වලකම් තිබුණා නම් ඒවත් මගහරවාගෙන නව රජයක් බලයට පත් කළා එතුමාම කියන මොඩල් ගවර්න්මන්ට් එක හදන්නට යනවා නම් තා හොඳයි කොයි පැත්තෙන් කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම එන බ්‍රහස්පතින්දා රැස් වෙනවා. සියලුම දෙනා සාකච්ඡා කරලා පොදු එකඟතාවයක් මත අපි ඒ පිළිබඳව තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි බුදුන් වහන්සේගේ ධර්මයේ මත පිහිටා කටයුතු කරා. ඒක බලපෑව. ඒක මම ඉස්සෙල්ලත් කියලා තියෙනවා. ඒක බලපෑව. ඒ අවසාන අවස්ථාවේ තමයි සිද්ධ වුනේ. ඉතින් අපිට ඒක മന്ത്രി ධූරයක් විදිහට අහුසි කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ ඒ අවස්ථාවේ. අපි ඒ ගැන කනගාටු වෙනවා. දැන් ඉදිරියට මාස කීපයක් එනගින්නේ ඡන්දේ තියෙන ජනතාව ඉදිරියට යන්න අපි හැමෝටම සිද්ධ වෙනවා. පක්ෂයක් විදියට ආණ්ඩුවක් විදියට අපි එහෙම කරේ නැහැ. යම් යම් පුද්ගලික ප්‍රකාශ දෙන හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් නිලධාරීන්ට බලපෑම් කර රටේ වටිනා ඉඩම් රැසක් තම ගජමිතුරන්ට ලබා දී ඇති බවට නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා චෝදනා කරනවා. ඔහු මේ චෝදනාව සිදු කළේ අද එම අමාත්‍යංශයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ නව ගම්මාන ඉදිකිරීමේ මුවාවෙන් සජිත් ප්‍රේමදාස මහතා දිස්ත්‍රික්ක ගණනාවක විශාල පිරිසක් රවටා ඇති බවයි. ඉතාම සෝචනීය තත්ත්වයක් උද්ගත වෙලා තියෙන්නේ මේ නිවාස සංවර්ධන අධිකාරියත් අමාත්‍යංශයත් තුල අත්නෝමතිකෝ රටේ වටිනාම ඉඩම් තම තමුන්ගේ ගජමිතුරන් අතර බෙදාගෙන තියෙනවා නිලධාරීන්ට බලපෑම් කරලා බලහත්කාරයෙන්. ඒ වගේම ඉලක්කගත අයවැය ප්‍රතිපාදන වලට ඉක්මවා ගිය විශාල වැඩ කොටසක් ජනතාවට පොරොන්දු දීලා ආරම්භ කරලා තියෙනවා. කිසිම ප්‍රගතියක් ගන්න බැරි තැන ඒවා නැවතිලා තියෙනවා. දිස්ත්‍රික්ක ගණනාවක ජනතාව මේ වෙද්දි ජල පහසුකම් විදුලි පහසුකම් නැතුව අනාථ වෙලා තියෙනවා. ජනාධිපති වීම සඳහා තරඟයට ඉදිරිපත් වෙච්ච සජිත් ප්‍රේමදාස හරියට මේ පියානෝගේ දේපොළ වගේ තමයි මේක විනාශ කරලා තියෙන්නේ.
අදවෙද්දි අනාවරණය වුණා පුතානෝ ගහපු බලපෑම කොච්චරද කියනවනම් මෑණියොත් බලපෑම් කරලා තියනවා දේපොළ තම ගජ මිතුරන්ට විකුණන්නේ. පියානෝ හිටියනම් පියානෝත් කරනවා දැන් පියානෝ නෑ. නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පැහැදිලිවම කියාවි මොකද එතුමාව මම ගෙන්න ගත්ත එතුමාගේ දිස්ත්‍රික්කයට වෙලා තියෙන හානිය නිසා. දැවැන්ත හානිය. ගම්මාන හදනවා කියලා මුල් ගල් තියලා තියෙනවා. සමහර ගම්මාන වලට රුපියල් 40000ක ණය මුදලක් තමයි දීලා තියෙන්නේ. හැබැයි ලක්ෂ 5කට වාරික ගෙවන්න ඕනේ. අත්තිවාරම දාගන්නත් බෑ රුපියල් 40000ක්. අනිත් පැත්තෙන් නිවාසී ඉදිකිරීම පිළිබඳව ප්‍රාදේශභාවයෙන් හෝ UDA කින් අනුමැතියක් අරගෙන නැහැ. ජලය නැහැ. සමහර ගම්මාන වලට විදුලිය නැහැ. පාරවල් නැහැ. රිසර්වේෂන් නැහැ. ගම්මාන හදන්න ඕනේ වට ගම්මාන හදලා තියෙනවා. දැන් ගියා අවුරුද්ද බලුවොත් බිලියන 11ක ඇස්තමේන්තුවක් අරගෙන බිලියන 29ක වැඩ පටන් අරගෙන. බිලියන 29ක බිල් අද වෙනකොට නිවාස අධිකාරියට ගෙවන්න වෙලා තියෙනවා. දැන් සමහර ප්‍රසිද්ධ පුද්ගලයාගේ නම් වලින් ඉදි කරපු ගම්මාන අඩුගානේ ඒ ඉඩමේ අයිතිය නිවාස අධිකාරියට හෝ ප්‍රාදේශ ලේකම්ට නැහැ. ඒ ඉඩම් තියෙන්නේ වනජීවී හෝ වන සංරක්ෂිත කලාප වලට. වනජීවී ඉඩමකට හේනක් කරන්න ගිහිල්ලා දර ටිකක් මිනිස්සෙක් කැඩුවත් අල්ලගෙන ගිහිල්ලා හිරේ දාන. හැබැයි එහෙම නීතියක් ක්‍රියාත්මක වෙනකොට අක්කර 3400ක් කොහොමද සුද්ධ පවිත්‍ර කරලා නිවාස ඉදි කරනවා කියලා කෑලි වලට බෙදලා තමන්ගේ හිතවතුන්ට ලබා දෙන්නේ. ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ සහ කීර්තිමත් පුද්ගලයන්ගේ නම් පාවිච්චි කරලා ඒවා විවෘත කරන්නත් එයා එක්කගෙන එනවා. හැබැයි ඒවට වනජීවී හෝ වන සංරක්ෂිත ආයතන වලින් කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. අවසානයේ දුප්පත්කම නැති කරන්න කියලා මිනිසුන්ට ඉඩමේ අයිතියක්වත් නැති, ඔප්පුවක්වත් නැති, බලපත්‍රයක් නැති ඉඩමක් දීලා, ණයක් දීලා, ඒ ණයට ගේ හදාගන්න බැරි එළියෙනුත් ණයක් කරන් දීලා මාසෙ රුපියල් 18000ක් 25000ක් වගේ ප්‍රමාණයක වාර්ක ගෙවන්න වෙලා තියෙනවා. දේශපාලනික වශයෙන් අපිට සජිත් ප්‍රේමදාස මහත්තයරවත් මඩ ගහන්න අවශ්‍ය නැහැ. ඒ ඔඩිට් කරන ඒවා, ඔඩිට් ඉන්කෝරි කරන ඒවා ඒ විදිහට වෙයි. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ජනතාවත් එක්ක සාකච්ඡා කරලා ඒ එන වාර්තාවලුත් අරගෙන ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් වර්තමාන අග්‍රමාත්‍යතුමා නැත්නම් ඒ වගේ මේ විශේෂ අමාත්‍යතුමා එක්කත් සාකච්ඡා කරලා ඒ ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන්න මැදිහත් වෙනවා. අගාධයට වැටී තිබූ රට ගොඩ ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන නව වැඩපිළිවෙල පිළිබඳව ජනතාවගේ සහ මහා සංඝරත්නයේ ප්‍රසාදයක් පවතින බව ගැටමේ රාජෝපනාරාමාධිපති පූජ්‍ය කැප්පටියාගොඩ සිරිවිමලනා හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද මහනුවරට පැමිණි අමාත්‍ය විමල් වීරවංශ මහතා හමු අවස්ථාවේදී. නව අමාත්‍ය ධුරයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව අමාත්‍ය විමල් වීරවංශ මහතා අද මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව අමාත්‍ය විමල් වීරවංශ මහතා මල්ලතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිප්පටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. පාර්ලිමේන්තුවේ මුලින් දෙකක කැමැත්ත තියෙනවා නම් දැන්ුණත් විසඳන පුළුවන් බව නේද? සභාව කට්ටිය දැන්ම විසඳන්න කැමැත්තක් නැහැ. අනතුරුව අමාත්‍ය විමල් වීරවංශ මහතා අස්කිරි මහවිහාරයට පැමිණ අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව මහනුවර ගැටපේ ශ්‍රී රාජපෝනාරාමයට පැමිණි අමාත්‍ය විමල් වීරවංශ මහතා විහාරාධිපති පූජ්‍ය කැප්පටියාගොඩ සිරිවිමල නාහිමියන් හමු වී අනුශාසනා ලබා ගත්තා. අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලටද මෙලෙස පිළිතුරු ලබා දුන්නා. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධානතම අවධානය
අවධානය යොමු කරලා තියෙන දේශීය කර්මාන්ත නගා සිටුවා ලීම සඳහා මට මේ ලැබිච්ච අමාත්‍යංශය හරහා මේ රටේ අවධානයට ලක් නොවුණු සෑම දේශීය කර්මාන්තයක්ම නගා හිටුවාලන්නට ඔවුන්ට වෙළඳපොළ ආරක්ෂා කරලා දෙන්නට බදු ප්‍රතිපත්ති සඳහා රජය මෙහෙයවීමට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. වාලච්චේන කඩදාසි කම්මල ඉතාමික්මනින් ආරම්භ කරන්න, ගුල්මුඩේ කම්මල, ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉතාමික්මනින් උතුරුහා නැගෙන ප්‍රදේශවල දැනට අකර්මණ්‍ය වෙලා තිබෙන රජය කර්මාන්ත හැකිතාක් දුරට ආරම්භ කරන්න මහමැතිවරණයට පෙර ඒ සඳහා කටයුතු කරන්න තමයි අපි ඉතා උනන්දුවෙන් ඉන්නේ. මහමැතිවරණ කොයි ආකාරයෙන් ඉදිරිපත් වෙන්නේ මේ වගේම සම්දානගතවද පොහොට්ටු වෙන්නේ? ජනාධිපතිවරණය ලැබිච්ච චන්ද ප්‍රතිපලය දිහා බැලුවම ආසන 120ක පමණ මන්ත්‍රී දුර සංඛ්‍යාවක් ඒ ඡන්ද ප්‍රමාණය පාර්ලිමේන්තු මැතිවරණයකදී ලැබුණොත් අපට හිමි වෙනවා. ඒ ඡන්ද ප්‍රමාණය අපි ගත්තේ සියලු දෙනාගේම එකට එකමුතුවෙන් ගොඩනැගිච්ච සමගියකින් මිසක් තනි බල පුළුවන්කාරකමකින් නෙවෙයි. ඒ නිසා ඉදිරි මහමැතිවරණයත් ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන මට්ටමේ ස්ථාවර පාර්ලිමේන්තුවක් හදන්න නම් සියලු දෙනාම එකට එකතු වෙච්ච පොදු සන්ධානයකින් තරඟ වැදීම ඉතාමත්ම වැදගත්. මේක කතා කර කර ඉන්න ආණ්ඩුවක් නෙවෙයි, මේක වැඩ කරන ආණ්ඩුවක්. දැන් ජනාධිපතිතුමා වැඩ බාර අරන් තාම ඉතාම කෙටි කාලයයි. ඒ කාලය තුල මොන වගේ වැඩ ප්‍රමාණයක් කළාද කියලා රටම දන්නවා. අධික බදු බරින් මේ රටේ මහ ජනතාව නිදහස් කරගන්න අවශ්‍ය කරන කැබිනට් තීන්දුව පවා ගත්තා. තාම නව රජයේ එක කැබිනට් මණ්ඩලය රැස්ුණේ ඒක අවස්ථාවයි. මීටර් 100 නෙවෙයි දුවන බලාපොරොත්තු වෙන්නේ මරතන් එක. මේ දෙක්ෂ ජාතිපත ඉදිරියේදී මහමැතිවරණයේ දෝංගිය යම්කිසි ස්ථානයක් කෙල්ල වෙන්නේ නැද්ද ඔබතුමාලගේ සඳහන්? එහෙම හිතනවද? එහෙම හිතනවා නම් ඒක ලෙඩක්. දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම සඳහා කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. Prime Minister of India mentioned the 13th Amendment again yesterday. Would you say that the 13th Amendment needs, you know, because much water has flown under the bridge, that it needs a radical revitalization, it needs a different avatar of it, it cannot be just applied in the same form as it was conceived? The 13th Amendment is already in the Constitution. There are certain areas where we can't implement as it is because we need certain changes in that. But I believe more than that, we are always trying to approach from one angle. But even the Tamil politicians must understand, since independence, they're talking about devolution and all that. But they were not considering the development of that area, you know, answering the problems of the people, the unemployment, the issues with the fisheries, issues with the agriculture, you know, to move forward, you know, education. These are things that I want to tackle while we were discussing these things. Otherwise, at the end, you are nowhere. Now, the last government, they were drafting constitutions and all those things. You have to understand, without consent of the majority, you can't give solution. So if you come out with certain things that which are suspicious to the majority community, that cannot be implemented. That's a reality. මහරගම පිළිකා රෝහලේ දැඩි ඖෂධ හිඟයක් තිබියදීත් එවැනි තත්ත්වයක් නොමැති බවට මාත්‍යයට පවසන ලෙසට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තමන්ට බලපෑම් කළ බවට මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසනවා. ඔහු වැඩිදුරට අත්සඳහන් කළ එය කළ නොහැකි බවට දැන්වීම හේතුවෙන් තමන්ව අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත් කිරීමටද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කටයුතු කළ බවයි. මහරගම අපේක්ෂාරෝහලේ මේ පෞගිය මාස 7 තුළම උග්‍ර ඖෂධ හිඟයක් තිබුණා. ඉතින් මම මේක හැම සතියෙම අදාළ අංශවලට දැන්නුවා. බොහෝ වෙලාවට මාධ්‍ය සාකච්ඡාවලම රාජසිනාත් එමෙතුමා කිව්වා සියලුම රෝහල්වල බෙහෙත් තියෙනවා කියලා. නමුත් ඒක සත්‍ය නෑ. මම ඒක මාධ්‍යට කිව්වා කියලා එතුමා මට පෞද්ගලිකවම කතා කරලා බැන්න ඇයි ඔයා මෙහෙම කතා කරන්නේ එහෙම කියලා. පස්සේ මං කිව්වම බෙහෙත් නැහැ කියලා. ඔහු බොහොම සැරට මට කතා කරා තමුසේ ඔය වගේ. මට අපේ අම්මලා තාත්තලාත් ඒ වගේ භාෂාවෙන් කතා කරලා නැහැ. මොකද මම ගිය වසරේ හොඳම රාජ්‍ය නිලධාරියටත් තේරලා තියෙනවා. මම හැමදාමත් අවංකව මෙතන සේවයක් කරා රෝහල වෙනුවෙන් අවුරුදු 18ක් තිස්සේ. ඊට පස්සේ මට කිව්වා මාධ්‍යයට කියන්න කියලා මේ රෝහලේ ඖෂධ හිඟයක් නැහැ කියලා. මං කිව්වා කොහෙත් මේක කරන්න බෑ. මොකද අපි ඖෂධ නැති වුණාම ඒක පරිත්‍යාගශීලීකින් තමයි අරන් දෙන්නේ. ඉතින් ඒ තත්ත්වයට මං කිව්වොත් ඖෂධ හිඟයක් නැහැ කියලා කොහොමත් මිනිස්සු අපිට පරිත්‍යාග දෙන්නෙත් නැති වෙනවා. ඊට පස්සේ රාජ්‍ය
ජනාධිපති ඇමතුමා මාව මේ රෝහලේ අධ්‍යක්ෂතන්තුරින් අයින් කරන්න ලියුම් ගැස්සෙව්වා. ඒ වගේම එතුමා ප්‍රසිද්ධියේ අධ්‍යක්ෂ රැස්වීමේදී කිව්වා ඊළඟ රැස්වීමට කලින් මාව මෙහින් යවන්න කියලා. නමුත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් කියලා තිබ්බා ස්ථිර අධ්‍යක්ෂතුරේ මට දෙන්න කටයුතු යෙදෙනවා. ඒ හින්දා මාව මෙහින් හොල්ලන්න එපා කියලා. තත්ත්වයේ එසේ තිබෙදී ඔක්තෝබර් මාසේ 7 වෙනිදා මට ලියුමක් එනවා මාව මේ සේවය පිළිකා රෝහලෙන් අයින් කර කියලා. එතකොට මං කෙලින්ම ගියා මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්තුමා ගාවට. එතුමා එදිනම ලියුමක් ගැහුවා වහාම මැතිවරණ සමයේ මේ වසන්ත දිසානායක මහතාගේ මේක අත්හිටවන්න කියලා. ඉතින් මම හිතනවා රජයේ නිලධාරියෙකුට යම්කිසි නිදහසක් තියෙන්න ඕනේ තමුන්ගේ රෝහලේ තියෙන අඩුපාඩුවක් සමාජයට කතා කරලා සමාජයෙන් ඒකට උදව්වක් ගන්න. ඒ වගේම රාජසේනාත් ඇමතිවරයා කිව්වා රෝහලක බෙහෙත් නැත්නම් ඒකට අධ්‍යක්ෂ වගේ කියන්න ඕනේ කියලා. ඒ කතාව මම පොඩ්ඩක්වත් පිළිගන්නේ නැහැ. මොකද අධ්‍යක්ෂ ගෙදරින් නෝනට කියලා බෙහෙත් කරන් එන්නේ නැහැ. අධ්‍යක්ෂත් මිලදී ගන්න ඕනේ. මිලදී ගන්න සල්ලි තියෙන්න ඕනේ. සල්ලි දීලා තිබුණ නැහැ පහුගිය කාලේ හැමදාම සල්ලි නැහැ කියන බණේ තමයි කිව්වේ. හොරකම් කරන්න ගහන්න සල්ලි තියෙන්නේ නැති නමුත් බෙහෙත් ගන්න සල්ලි තිබුණ නැහැ පහුගිය කාලේ. එක සමාගමකට කෝටි 80ක් නැයයි කියලා ඒගොල්ලෝ අපිට බෙහෙත් දෙන එක ප්‍රතික්ෂේප කළා. හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ජනාධිපතිවරණය ආසන්නයේ පසුගිය නොවැම්බර් 10 දින සුදුවෑන් රථ රියතුරුකයයි හඳුන්වන පුද්ගලයෙකු ගෙන්වා පැවැත් වූ මාධ්‍ය හමුව පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පිළිබඳ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දීමෙන් අනතුරුව ඇය නියෝග කර ඇත්තේ අදාළ මාධ්‍ය හමුව පිළිබඳ සංස්කරණය නොකළ දර්ශන මාධ්‍ය ආයතනවලින් ලබා ගන්න ලෙසයි. දැන් රටවටා හිරෝ. අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේදී අද පස්වරුවේ බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් මව සහ දියණියන් දෙදෙනා මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල බරෝහල්ගත කර තිබෙනවා. දෙමඩකොඩ වැල්ලම්පිටිය මාර්ගයේදී ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී අනතුරට පත් වන ආකාරය මෙලෙස ආරක්ෂක කැමරාවක සටහන් තිබුණා. එම අවස්ථාවේදී එක් ත්‍රිරෝද රථ රියදුරෙක් තම ත්‍රිරෝද රථය පවා නොසලකා මානුෂීය හැඟීම් පෙරදැරිව අනෙක් ත්‍රිරෝද රථයේ අනතුරට පත් වන සඳහා උපකාර කිරීමට ඉදිරිපත් වන ආකාරයත් ත්‍රිරෝද රථයේ වෙනත් මෝටර රථයක ගැටීම වැළක්වීමට එම ස්ථානයේ සිටි තරුණයෙක් කඩනමින් මැදිහත් වීමත් විශේෂත්වයක්. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කටුනායක ගුවන්තුරුපලේ ප්‍රධාන පිවිසුම් මාර්ගය අසල සවිකර තිබූ ජනාධිපතිවරයාගේ රුව සහිත තොරණ අද පෙරවරු එම ස්ථානයෙන් ඉවත් කිරීමට බස්නාහිර ප්‍රාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරමිපොළ මහත්මිය කටයුතු කළා. අධිකරණයට අපහස කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය රංජන රාමනායකට එරෙහිව ගොනු කර තිබෙන තවත් පැමිණිල්ලක් අප්‍රේල් 3 විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ දින නියම කළා. තරුණ පිරිස් එක්ව දිවයින පුරා බස් නැවතුම් පොළවල සහ තාපවල මෙන්ම අපිරිසිදු ස්ථාන සුද්ධ පවිත්‍ර කර එම ස්ථානයන්හි සිතුවම් ඇඳීමේ ප්‍රවණතාවක් මේ දිනවල දක්නට ලැබෙනවා. සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන හැරි පොටෙහි ප්‍රධාන නළුවා පැළඳ සිටින විස්මිත තොප්පිය හෙවත් සෝතින් හැට් නිපද වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ පරිගණක විද්‍යා අංශයේ සිසුන් ඒ ජාත්‍යන්තර රොබෝටික් තරඟාවලියකට ඉදිරිපත් කර ඒ සඳහා පළමු ස්ථානයේ දිනා ගැනීමට සමත් වූ අතර ඔවුනි රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඊට අමතරව ඕටිසම් රෝගයේ වැළඳී ඇද්ද නැද්ද යන අනාවරණ කර ගැනීමේ හැකියාවද මෙම තොප්පිය සතුව පවතිනවා. රටවටා හිරෝ හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිමවට පත්වනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. අපි එළිතම වන්නේ රාත්‍රී 9:55. අයබෝන්.